දිවයිනපුරා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ අද දිනේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් දක්නට ලැබුණ ආකාරයයි. අද දිනේ විශාල රථවාහන සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ සියලු රථවාහන කොළඹට එන්නේ කොළඹින් යන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා තමන්ගේ රාජකාරියට යන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මොහොතේ ඒ සියලු නීති රීති අනපනත් එලෙසින්ම ක්‍රියාත්මක කළ තිබෙනවා මේ අතර දිවයින මාවරණය වෙන පරිදි මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙනවා. අනුරාධපුර නගරේ තලාව නගරේ තමුත්තේගම නගරේ ආදී සියලුම නගරවල පාසා පාළු ස්වභාවයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ වගේම පොලිසිය හා යුද හමුදාව තැනින් තැන මුරකාවල් දමා යන වාහන පරීක්ෂා කරන ආකාරයක් දකින්නට තිබෙනවා. මෙම වාහන අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද යන්නේ නැත්නම් වෙනත් කාර්යයන් සඳහාද යන්නේ කියලා සොයා බැලීමෙන් පසු ඔවුන්ට යාමට අවසර දීමත් තමයි අපිට දකින්නට තිබෙන්නේ. මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී තවත් පුද්ගලින් 502 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 56769ක්. මීට අමතරව ඊයේ දිනේදී බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළු වන සහ පිටවන ස්ථානවල ස්ථාපිත මාර්ග බාධක 13කදී පුද්ගලින් 1509 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 757ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද සිට විවෘතව තිබෙනවා. මාළු තොග වෙළඳාම සඳහා පමණ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ විවෘතව තිබෙන බවයි අප වාර්තා කරු පැවසුවේ. සිරම තොග වෙළඳාම් කටයුතු පමණයි කරන්නේ මේ ආරක්ෂා අමාත්‍යාංශවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව පිළිපැදීමෙන් ව්‍යාපාරික කටයුතු දිගටම බලාපොරොත්තු වෙන කරණයම සඳහා. කෙසේ වෙතත් මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ බොහෝ පිරිසක් අනාරක්ෂිතව කටයුතු කරන අයුරු දක්නට ලැබුණා.